ජේකල් ලවස්ල වෙනුවෙන්ම රටගාය සනිප කරන ලංකාවේ අලුත්ම දෙහෙත ඔටෝසෝන් your speed up magazine. දාම අලුත් දෙයක් වෙනස් දෙයක් හොයාගෙනන අපිට අද ගොඩක් විශේෂ ටීම් එකක් හම් වෙලා තියෙනවා නේද කවි? අයියෝනම්. ඉතින් අදත් මේ ටීම් එක ගැන කතා කරමු. මේ යාල කවුද? මෙයාලා කොහේ ලන්දාවේ? ඉතින් මෙයාලා ගැන විස්තර අදත් කතා කරමු. මේ තමයි එක්ස්ට්‍රීමර්ස්. ඉතින් එක්ස්ට්‍රීමර්ස්ලා ගැන කතා කරද්දී අපිත් එක්ක ඉන්නවා එක්ස්ට්‍රීමර්ස් ගෲප් එකේ ප්‍රෙසිඩන්ට් මිස්ටර්මල්. ඉතින් ඉතින් අපි මුලින්ම කතා කරමු කවුද මේ වෙනස් වාහන තියාගෙන වෙනස් පර්සනලිටිස් ටිකක් එක්ක මොකක්ද මේ යන විශේෂ වැඩේ? ඇත්තටම කවුද ඔයගොල්ලෝ? එක්ස්ට්‍රීමර්ස්ලා කියන්නේ ඇත්තටම ලංකාවට වෙනස්ම කන්සෙප්ට් එකක් ගෙනාපු වෙනස්ම ටීම් එකක්. මේ ටීම් එක මේ විදිහට එන්න අපේ ඉන්න ෆවුන්ඩර්ස්ලා හතර දෙනෙක්. ඒ හතර දෙනාගේ ගිය ගමනක් තමයි මේ එළියට ඇවිල්ලා දෙන්නේ. මේ රිසල්ට් එක ඇත්තටම ඇවිල්ලා ඒ හතර දෙනාගේ වැඩක්. මේකේ වෙනස් දේවල් තව ඉස්සරහටත් ගොඩක් තියෙනවා. මේ දැනුත් වෙලා තියෙනවා. ඒකේ අමුතුම දේවල් ටිකක් මේ කල්ස් එකේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි මල්ලයි. ඔයාලගේ හැමෝගෙම ඇඳුම් එකම වගේ. ඒකේ තුන කල්පිතත්වයක් තියෙනවද? අනිවාර්යෙන්ම තියෙනවා. මොකද මේ වගේ එකක් තියෙන්නේ ඇමරිකාවේ ඒකටයි. ඒ ඇමරිකාවේ සිස්ටම් එක අපි ලංකාවට කන්වර්ට් කරලා ලංකාවට අවශ්‍ය දේ අවශ්‍ය විදිහට තමයි මේ දීලා තියෙන්නේ. හැබැයි ඒ එන්න ඕන පොසිෂන් ටික ඒ හැම දෙයක් මේකෙන් එන්නම. ඔව්, විශේෂ දෙයක් තියෙනවා නේද කවි? අපිට පේනවා මේ මිස්ටර් අමල්ගේ මෙතන තියෙන මේ ජැකට් එක ගොඩක් ලස්සනයි. ඒ වගේ මෙතන මේ නම තියලා තියෙනවා. ඊළඟට මෙතන ප්‍රෙසිඩන්ට් කියලා තියෙනවා. ෆස්ට් 9 කියලා තියෙනවා. මොකද්ද මේ ෆස්ට් 9 කියන්නේ? ෆස්ට් 9 කියන්නේ මේ ක්ලබ් එක පටන් ගන්නකොට ඒ පටන් ගන්න මුල්ලුණු නම දෙන. ආහ, ප්‍රධාන නම දෙන. ඒ කියන්නේ ෆවුන්ඩර්ස්ලා ඇරෙන්න ඊට පස්සේ එකතු වෙන නම දෙනා. ඒ නම දෙනාගේ ටීම් එකක් තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ සෙට් වෙන අය නෝමල් මෙම්බර්ස්ලා. ඒ නමේ තමයි අපිට ප්‍රධානම වශයෙන් ටෆ් මෙම්බර්ස්. ටෆ් මෙම්බර්ස්ලා. එතකොට දැන් මේ ගෲප් එක කොච්චර විතර කාලයක් පරණයිද? කොයි කාලෙ වගේද පටන් ගත්තේ? අපිට පොඩ්ඩක් ඉතිහාසය ගැන කියන්න අපේ මේ බලන කට්ටියට. මේකේ ඉතිහාසය කියන්නේ මේමයයි. මේකේ රයිඩර්ස්ලා ඉතිහාසය වැඩි. ඒගොල්ලන්ගේ ඉතිහාසය වැඩි. හැබැයි එක්ස්ට්‍රීමර් කියන නමෙන් ඇවිල්ලා තියෙන්නේ මේ ළඟකදී. ඒ කියන්නේ මාස 6ක් වගේ ඇතුළත. මාස 6ක් ඇතුළත අපි ලොකු පෙරලියක් කරලා තියෙනවා. ඒක ලංකාවම දන්න. අපි ෆස්ට් ටයිම් ශ්‍රී ලංකාවට දීපු දේවල් ගොඩාක් දේවල් තියෙනවා මේ ක්‍රූස ක්ලබ් එකක් විදිහට. ඒක ලංකාවම දන්න. කවි, මේ අපිට පොඩි වෙනස් නමක් ඇහුණා නේද? කවි අහලා තියෙනවද ක්‍රූස ක්ලබ් කියලා වචනයක් ගැන, නමක් ගැන? අහන්න ලැබෙනවා හරි අඩුයි. අනිවාර්යෙන් ඒක ලැබෙනවා අඩුයි. ඒ ඉන්න ප්‍රමාණය අඩුයිද? ක්‍රූසස්ලා සෑහෙන අඩු ප්‍රමාණයක්. ඒ කියන්නේ අතේ ඇඟිලි ගන්නට තමයි මේ ක්ලබ් තියෙන්නේ. ඒ ඉන්න සෙට් එකෙන් දැන් අපිව ප්‍රධාන වශයෙන්ම එළියට ගිහිපු කට්ටිය. එතකොට අමල්ලායි මේ දැන් අපි සාමාන්‍යයෙන් වාහනවලට උනන්දුවක් දක්වන කට්ටිය ක්‍රූසස්ලා කවුද කිව්වහම අයිඩියා එකක් තියෙනවා. අපිට පොඩි බලන් ඉන්න දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනෙක්ට දැනගන්න පොඩ්ඩක් කියන්නකෝ. කවුද? මොකද්ද මේ ක්‍රූසර් කෙනෙක් කියන්නේ? ක්‍රූසර් කෙනෙක් කියන්නේ සාමාන්‍යයෙන් ක්‍රූසස්ලා කරන්නේ රයිඩින්. ඒ කියන්නේ ටුවරින් තමයි ගොඩාක් වෙලාට කරන්නේ. ටුවරින් කරන අය ෆැමිලි පිටින් යනවා. ෆැමිලි පිටින් යනවා. එතකොට වයිෆ් ඇන් හස්බන්ඩ් යනවා. ඒ වගේ ඒ ෆුල් සෙටප් එකක් තියෙනවා. එතකොට අපිට තියෙනවා කැම්පින් අයිටම්ස් ගෙනියනවා. ඒ වගේ ගොඩාක් දේවල් අපි මික්ස් කරගෙන තමයි මේ ගමන යන්නේ.
බයික් එක ටිකක් නැවක් වගේ. මේ බයික් එක මොකක්ද ඒ? ඔයා කිව්වා හරියටම හරි. මේක නැවක් තමයි. පාර යන නැවක්. මේක Harley Davidson. Harley Davidson කියන්නේ ලංකාවට සාමාන්‍යයෙන් අලුත් මේ කැටගරියට අලුත් මේක ටුවරින් කරන බයික් එක. මේක ගොඩක්ම දකින්න පුළුවන් ඇමරිකාවේ මැද පෙරදිග රටවල් වල තමයි ඊට පස්සේ වැඩිපුරම තියෙන්නේ. එතකොට අය මේ වගේ හෙල්මට්ද මේ වගේ බයික් වලට පාවිච්චි කරන්නේ? ගොඩක් දුරට හාෆ් හෙල්මට් එක තමයි මේකට යූස් කරන්නේ. ටුවරින් කරන අය ෆුල් ෆේස් එක පාවිච්චි කරනවා. හැබැයි ගොඩක් දුරට මේකේ කල්ෂේකේ ගොඩාක්ම යූස් කරන්නේ ඔය හාෆ් හෙල්මට් එක. එතකොට දැන් අමලයි දැන් මේ වගේ හාෆ් හෙල්මට් දාලා ඊළඟට මේ වගේ බයික්ස් පැදගෙන ඕගොල්ලෝ මේ ලංකාව වටේම ටුවර් යද්දි මේ වාහනත් එක්ක ගනුදෙනු කරද්දි ඕගොල්ලන්ට මේ සාමාන්‍ය ලංකාවේ ඉන්න කට්ටියකින් හම්බෙන ප්‍රතිචාර මොන වගේද? ඇත්තටම හොඳ ප්‍රතිචාර හම්බෙන්නේ. මොකද මේක අපි ගොඩාක්ම ප්‍රයොරිටි දෙන්නේ ටුවරි. ටුවර ඒ කියන්නේ ටුවරිසම් වලට තමයි අපි මේක ප්‍රයොරිටි දෙන්නේ. ලංකාවේ තියෙන තත්ත්වයෙන් අපිට ඇත්තටම මේකෙන් අප් එකක් දෙන්න පුළුවන් වෙයි කියලා අපේ හොඳ ටාගට් එකක් තියෙනවා. ඒක තමයි අපේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඉතින් අපි දැන් ටුවරිසම් ගැන කතා කරානේ. ඕගොල්ලන්ට පේනවා ඇති දැන් මෙතන මේ බයික් එක විතරක් නෙමෙයි මේ හැම තැනකම වෙනස් වෙනස් විදිහේ බයික්ස් ගොඩක් තියෙනවා. ඉතින් මේ දේත් එක්කම ටුවරිසම් වලට ඇත්තම ලංකාවේ කට්ටියක් එනවා, ඒ වගේම පිටරට කට්ටියක් එනවානේ. ෆොරිනර්ස්ලාගෙන් ලොකු ඇට්‍රැක්ෂන් එකක් හම්බෙනවද ඕගොල්ලෝගේ ක්‍රූ එකට? ගොඩක් දුරට එන හැම ෆොරිනර් කෙනෙක්ම ගොඩාක් දුරට අපිත් එක්ක ඇටැච් වෙලා තමයි ගොඩක් වෙලාට යන්නේ. දැන් අපි මේ ලංකකදී ගිය රයිඩ් එකේ කැනේඩියන් එක්කෙනෙක් අපිත් එක්ක එකතු වුණා. ඉතින් කවි ප්‍රශ්න ගොඩක් ආන්න හිතේ තියාගෙන ඉන්න වගේ. අය මේ බයිසිකලේ රයිඩ් කරනකොට ඔයාලට කොහොමද දැනෙන්නේ? මේ බයිසිකලේ ඔයාට වඩා ගොඩක් ලොකුයි, බරයි. ඔයාලට කොහොමද මේක දැනෙන්නේ රයිඩ් කරද්දි? අනිවාර්යයෙන්ම මේකේ ඒ වෙනස නම් සෑහෙන්න දැනෙනවා. මේක ඇත්තටම අපිට ෆීල් වෙන එකම දේ මේකේ සද්ද. ඒ සද්ද තමයි අපේ ෆීල් වෙන්නේ. ඒ ෆීල් එකට තමයි අපි මේකේ රයිඩ් එක යන්නේ. ඒ සද්ද නැත්තම් මේක එච්චර ගැම්මක් නෑ. ගැම්මක් නෑ. හරි, එතකොට දැන් මේ Harley Davidson වාහන ගැන වගේම මේ බයික්ස් වල තියෙන ෆීල් එක මේ හැමදේම ගැන කතා කරා. දැන් අපේ ප්‍රෝග්‍රෑම් එක බලන කවුරු හරි කෙනෙක් ඉන්නව නම් ඕගොල්ලොත් එක්ක ජොයින් වෙන්න කැමති. මොනවද තියෙන්න ඕන සුදුසුකම්? ඒගොල්ලන්ට බයික් එකක් තියෙන්න ඕනද? කොහොමද ඕගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්? ගොඩක් දුරට බයික් එකක් තියෙනවා නම් තමයි ඒකේ ප්‍රධානම දේ. හැබැයි නැති කෙනෙක් වුණත් අපි අපේ තියෙන කියන්නේ කොන්දේසි කියන්නේ කොන්දේසි අපි එයාට දෙනවා. ඒවත් එක්ක එයා අපිත් එක්ක ගත කරන සාමාන්‍ය කාලයක් ඒ අපි දීලා තියෙනවා. අපේ සාමාන්‍ය කිලෝමීටර් 1000ක රයිඩ් යන්න ඕනේ. එහෙම නැත්නම් මාස 3ක් හෝ 6ක් යනකම් අපිත් එක්ක රැඳෙන්න ඕනේ. ඒ රැඳුණාට පස්සේ අපේ බේස් එකට හරියනවා කියලා අපිට දැනුණා. අපේ ෆවුන්ඩර්ස්ලාට හරියට ඒක දැනුණා. අපි එයාට චාන්ස් එකක් දෙනවා අවුරුද්දේ අවසානයේ වෙනකොට. ඒ ඔක්කොම බලලා තමයි ඊට පස්සේ අපිත් එක්ක අපේ ෆැමිලි එකට අපි ගන්න යනවා. කවි මොකද කියන්නේ? ජොයින් වෙන කැමතිද ක්ලබ් එකත් එක්ක? ආසාවක් නම් තියෙනවා. මෙහෙමයි. තව දෙයක් තියෙනවා මට දැනගන්න. අයියේ මම මේ ක්‍රූ එකේ දැක්ක තව ගර්ල්ස්ලා ඉන්නවා. ගර්ල්ස්ලා 3 දෙනෙක් ඉන්නවා. 4 දෙනෙක් ඉන්නවා. එතකොට මේ වගේ ඈත් එක කොහොමද අයියෝ වැඩ කරන්නේ? වාට කොහොමද මෙයාලා කාන්තාව බලය? යකඩ කෙල්ලෝ ටිකක් ඉන්නේ. යකඩ කෙල්ලෝ. ඇත්තටම මේ වගේ බයික් එකක් හැන්ඩල් කරනවා කියන්නේ ඇත්තටම යකඩ කෙල්ලෙක්. ඔයා කිව්ව හරියටම. එතකොට මෙයාලව ගෙනියන්න තියෙන අපිට chance එක කියන්නේ මෙයාලත් එක්ක අපිව දකින්නවා කියන්නේ club එක ගැන වෙනම මේ attraction එකක් හැදෙනවා. ඒ attraction එක අපිට මාර important. මොකද මෙයා සමහර මේ ඉන්න හැම කාන්තාවක්ම හැම ලේඩි කෙනෙක්ම ඒ කියන්නේ අපිට එකතු වෙලා තියෙන අය husband and wife එක්කෝ අම්මයි පුතයි ඒ වගේ සෙට් වෙච්ච අය ඉන්නේ. ඉතින් ඒක ලොකු වැදගත්කමක් තියෙනවා. අනිත් දකින අයට ඒක දැකලා මේකට ඇතුල් වෙන්න තියෙන chance එක ඒගොල්ලන්ට හදාගන්න ලේසි. මොකද ඒ විශ්වාසය ගොඩ නැගිලා තියෙනවා. ඉතින් එතකොට අමල්ලායි දැන් අමල්ලායිගේ පවුලේ කට්ටියත් මම හිතන්නේ මේ කූ එකේ ඉන්නවා. කට්ටියම සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඇත්තට මෙතන බයික්ස් විතරක් නෙමෙයි අපිට පේනවා පිටිපස්සෙන් Nissan Patrol එකක් තියෙනවා. ඒකත් ගොඩක් අර ඕෆ් රෝඩ් යන හොඳ පර්සනැලිටි එකක් තියෙන අර වෙනස්ම විදිහට කල්ස් එකක් මේන්ටේන් කරන කට්ටියක්. ඉතින් මේ වගේ වාහන ගොඩක් තියෙනවා. එතකොට තව මොනවාද නිකන් මේ ක්‍රූ එක ගැන අපිට කියන් තියෙන විශේෂ දේවල්, යුනික් දේවල්? ඔයගොල්ලෝ ලංකාව වෙනුවෙන් මොනවා හරි විශේෂ දේවල් කරලා තියෙනවද? ලංකාව වෙනුවෙන් කරපු දේවල් ඔක්කොම විශේෂයි අපේ ටීම් එක. ඒ මොකද මේ ක්‍රූස බයික් එකකින් ලංකාව, ඒ කියන්නේ අපි කොච්චර රටවල් වල ටුවර් කරලා තිබ්බත් ලංකාව වටේ ගිහිල්ලා නැති අය 99%ක් ඉන්නවා. ඒක කරපු අය වශයෙන් ඒ කියන්නේ අපේ
මේ බයික් එකකින් ටුවර් එකක් කරපු අයට ඉන්නේ අපි හතර දෙනෙක් විතරයි. ඇත්තටම අපේ ස්ටාර්ට් එක එතනින් තමයි ස්ටාර්ට් එක ගන්න. ඒ ලංකාව වටේ ටුවර් එකක් කරනවා කිලෝමීටර් 2000ක ප්‍රමාණය. කිලෝමීටර් 2000ක්. දවස් 7ක කාලයකින් තමයි අපි ඒක ඉවර කරන්නේ. ඒ 2000 යනකොට තමයි අපි ඩිසයිඩ් කරන්නේ අපි එක්ස්ට්‍රීමර්ස් කියන නමින් එළියට එනවා කියලා. මොකද ඒක ඒ වගේ එක්ස්ට්‍රීම් වැඩක් කරලා තියෙන්නේ අපි හතර දෙනා විතරයි මේ බයික් එකේ. ඒක තමයි අපේ ස්ටාර්ට් එක. තමයි ස්ටාර්ට් එක. මෙතන තියෙනවා ගොඩක් විශේෂ බයික් එකක්. පිටිපස්සේ රයිෆල් එකක් තියෙන හොඳ මැස්කියුලින් ලුක් එකක් තියෙන බයික් එකක්. මේ බයික් එක ඕනින්නව මාත් එක්ක. අයියේ, ඔයාගේ නම මොකද්ද? මම නාලිත. නාලිත. ඉතින් නාලිත අයියේ, ඔයාගේ මේ ටීම් එකට තියෙන සම්බන්ධය කොහොමද? ඔයා කොහොමද මේ ටීම් එකට ජොයින් වෙන්නේ? මේකේ මේ බයික් එකේ තමයි මම ඉස්සෙල්ලාම ගත්ත බයික් එක. මේ බයික් එක ගත්තේ මම මේ මගේ ප්‍රෙසිඩන්ට් අමල් එක්ක ලංකාවට ටුවර් කරන්න. අපි ලංකාවට කිලෝමීටර්ස් 2000ක් දවස් 7ක් ඇතුළත පැද්දා. ඒ ටුවර් එක ඇතුළතදී තමයි අපි මේ ක්ලබ් එක ෆෝම් කරලා මේ ක්ලබ් එකක් විදිහට ෆෝම් කරලා එළියට ආවේ. ඉතින් ඇත්තටම දැන් ඒ රයිඩ් එක ගැන පොඩ්ඩක් කතා කරොත් කොහොමද මේ දවස් ගාණක් මේ විදිහට බයික් එක පදිද්දි දැන් මේ වගේ හෙවි බයික් එකක් පදිද්දි ඇඟට අමාරුයිද නැත්තම් කොහොමද මේ වගේ ලොකු බයික් එකක් පදිද්දි දැන් ෆීල් එක ඒක තමයි තියෙන්නේ දැන් බයික් එකක් හෙවි වෙනකොට ගොඩක් අය හිතනවා රයිඩ් කරන්න අමාරුයි නමුත් බයික් එක හෙවි වෙන්න අපිට පදින්න ලේසි පදින්න ලේසි ඇඟත් එක්ක ගත්තාම මම පොඩි බයික් එකක් පැද්දොත් මට පදින්න බෑ දැන් මට මේක පැද්දලා පස්සේ පොඩි බයික් එක දැන් පදින්නම් බෑ නමුත් මම අපි දවස් 7ක් ඇතුළත කිලෝමීටර්ස් 2000ක් පැද්දා තව නෝටිකල් මයිල්ස් 20ක් බෝට් එකේ දාගෙන ගිහලත් අපි පැද්දා. ඔව් එතකොට දැන් ෆස්ට් 9 කියලා අර අපි අමල් අයත් එක්ක කතා කරා වගේ මෙතන ජැකට් එකේ බ්‍රෑන්ඩ් කරලා තියෙනවා. එතකොට පළවෙනි නම දනා විදිහට පොඩි ක්‍රූ එකක් ඉන්නේ පටන් ගන්න. පොඩි ටීම් එකක් ඉන්නේ පටන් ගන්න. එතකොට මේ ටීම් එක දැන් වෙනකොට කොච්චර ප්‍රමාණයකට ලොකු වෙලා තියෙනවද? දැන් ටීම් එක අපි ඇත්තටම 12 දෙනෙක් වෙනකන් වැඩි වෙලා තියෙනවා. තව අපිට ප්‍රොස්පෙක්ට්ස්ලා ඉන්නවා 5 දෙනෙක් එන්න ඉස්සරහට ක්ලබ් එකට එන්න. තවත් ඉල්ලීම් ටිකක් අපිට ඇවිල්ලා තියෙනවා නමුත් අපි ඒක දන්නේ අපි ෆස්ට් 9 ඩිසයිඩ් කරලා ඊට පස්සේ ඒගොල්ලොත් එක රයිඩ් කරලා අපේ පොඩි ක්‍රයිටීරියා එකක් තියෙනවා ඒක ෆුල්ෆිල් වෙන්න ඕනේ ඒක ෆුල්ෆිල් වුණත් වැඩක් නැහැ අපේ බ්‍රදර්හුඩ් එක සිස්ටර්හුඩ් එක මේන්ටේන් වෙන්න ඕනේ මොකද අපේ ලේඩිස්ලා ඉන්නවා මගේ වයිෆ් ඉන්නවා මගේ දුව ඉන්නවා මගේ පුතා ඉන්නවා ඉතින් හරි යන් ක්‍රවුඩ් එකක් එක්ක මම තමයි දෙවිනියට වැඩිමලා ඉන්නේ ඉතින් මට මුහු වෙන්න පුළුවන් වෙන්න ඕනේ යන් ක්‍රවුඩ් එකක් එක්ක යන් ක්‍රවුඩ් එකට මගේ ඇටිටියුඩ්ස් එක්ක මුහු වෙන්න පුළුවන් වෙනවා ඒ වගේම රයිඩින් ස්කිල් එක තියෙන්න ඕනේ ලංකාවේ වලංගු බයික් එකක් තියෙන්න ඕනේ ඉතින් ඒ තිර ක්‍රයිටීරියාස් ෆුල්ෆිල් වෙච්ච දවසට යාට එන්න පුළුවන් අපිත් කොල්ලා කරයි මේ ෆැමිලි එකට ජොයින් වෙන්න පුළුවන් මේ ෆැමිලි එකට ජොයින් වෙන්න හරි ඉතින් thank you so much කතාවට එකතුනාට ඉතින් අපි අනික් කට්ටියත් එක්කත් කතා කරන්න පොඩ්ඩක් යමු ඇත්තරම පැය 3ක් වගේ තමයි ගියේ තුනක් වගේ
චූටි වෙලාවකින් ඔයා මෙච්චර දෙයක් ඉගෙනගත්ත කෙනා යකඩ කෙල්ලෙක්නේ. හරි, අපි ඊළඟට අපි අනිත් කෙනා ගාවට යන් අපි එයාගේ විස්තර දැනගන්න. ඉතින් අපි බයික්ස් ගොඩක් ගැන කතා කරානේ. මෙතන තියෙනවා තවත් විශේෂ වාහනයක්, Nissan Petrol එකක්. ඉතින් අක්කේ කොහොමද මේ ක්ලබ් එකට ජොයින් වුනේ? ක්ලබ් එකට ජොයින් වුනේ මගේ හස්බන්ඩ් තමයි රයිඩර්. මම පිළියෙන් රයිඩර් කෙනෙක් හැටියට මම රයිඩ් කරන්න නැහැ. හැබැයි මට පුළුවන් Nissan Petrol පදින්න. සහ 81 එකක් හැද්ද කලින්. ඉතින් එහෙම තමයි. මේ අපි මවනවත් වාහනේත් එක්ක අපිත් එක්ක ඉන්නවා තවත් කෙනෙක්. නම් මොකද්ද ඔයාගේ? දෙවුමික. දෙවුමික. ඉතින් දෙවුමික කොහොමද ටීම් එකත් එක්ක ජොයින් වෙන්නේ? මං ඇවිල්ලා එක්ස්ට්‍රීමර්ස් ක්ලබ් එක. ඇත්තටම ස්පෙෂලිස්ට් මගේ අප්පච්චි. මං තමයි එක්ස්ට්‍රීමර්ස් ක්ලබ් එක මාෂල් කියන්නේ. මේ ක්ලබ් එකට අප්පච්චි 10 ඉඳලාම කොහොමවත් මාව කියන අවුරුදු 6 ඉඳලා මම මේක මේ කල්චර් එකට එන්නේ. මම එදා ඉඳලා කොහොමවත් අප්පච්චිත් එක්කම තමයි ඉස්සරහ ඉඳලා මා. ඉතින් කොහොමද එක්ස්පීරියන්ස් එකවත් ගිහිල්ලා තියෙනවද කට්ටියත් එක්ක ටුවර්ස් වලට? එහෙම ඔව්, මං අප්පච්චි යන හැම එකටම මාත් කොහොමවත් යනවා. අනිවාර්යෙන්. ඉතින් එතකොට කොයි වගේ කාලයක්ද දැන්? එතකොට මේ ටීම් එකේ ඉස්සරහට ඕගොල්ලෝ මොන වගේ ඉවෙන්ට්ස් ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? මොන වගේ ගමනක්ද තියෙන ඉස්සරහදි? අපි ඇත්තටම දැන් අපි මේ ක්‍රූසර් ස්ටයිල් එක කියලා කියන එක අපි දැන් next level වලට අපි අරන් ඇවිල්ලා තියෙනවා. මොකද මේ ක්‍රූසර් ස්ටයිල් එකේ කවදාක කවුරුත් ලංකාවේ ස්ටන්ට් ඇවිල්ලා නැහැ. මගේ තියෙන plan එක අපි ඔක්කොගේම plan එක මේ ක්‍රූසර් ස්ටයිල් එක අපි ස්ටන්ට් level එකට අපි යනවා. මොකද අපි වෙනකන් අපි just motor show වලට යනවා, riding එච්චරමයි. අපි වෙනකොට මේක අපි දැන් ඉස්සරහට ස්ටන්ට් වලට අපි අරන් යන තමයි plan කරන්නේ. හරි, ඉතින් අපි කතා කරපු දේවල් එක්ක අපි කවිත් එක්ක ආයෙත් පාරක් කතා කරමු. අර එහා පැත්තෙන් තියෙන ලස්සන බයික් එකත් එක්ක ඉන්නේ කවුද කියලා. මම තමයි කිතිරි යන්නේ. කිතිරි කියලා තමයි කියන්නේ. කියන්නේ කිතිරි කියලා. එතකොට ඔයාගේ අතේ තියෙන ලස්සන ටැටු එක. හා? එතකොට ඔයා මේ ටැටු එක ඔයාගේ බයික් එකේ ෆොටෝ එකක් ටැටු කරලා තියෙනවා. පළවෙනි බයික් එකේ එක. අහහ. ඒක ගහලා තියෙනවා. දැන් කොච්චර කාලයක් වෙනවද ඔයා මේ ටීම් එකට ඇවිල්ලා? ගොඩක් කාලෙ නම් පදිනවා. දැන් අපි මේක ළඟදි පටන් ගත්තේ ඉන්න පොඩි කාලයක් වෙනවා මෙතන අපි. ඔයාලට මෙයාලත් එක්ක වැඩ කරද්දී ඔයාලට කොහොම හැඟීමක් දවට දැනෙන්නේ? ගොඩක් දුරට අපි පවුලක් විදිහට තමයි හැමෝම එකා වගේ වැඩ කරනවා. ගොඩක් එකමුතු හැම වෙලේම එකට එක්කෙනා උදව් කරගෙන ඒ වගේ තමයි අපේ ටීම් එක යන්නේ. අනිවාර්යයෙන් එකමුතු කම තමයි වැදගත්ම දේ. හෙලෝ අයියේ. ඉතින් අයියාගේ නම කියන්නකෝ. මම Nissan Pereira. Nissan Pereira. අයියේ මේ බයික් එක මොකක්ද? අයියේ මේ බයික් එක හරි අමුතුයි. ඔව්, මේක ඇවිල්ලා Honda Magna බයික් එකක්, fully loaded, customize කරලා තියෙන්නේ one and only Sri Lanka. අහහ. එතකොට අයියා කොච්චර කාලයක් වෙනවද මේ ටීම් එකේ? One of the first member. අමල් අයියයි, නලිතයි, අංජුයි, මායි තමයි මේක ෆෝම් කරන්න ස්පෙෂල් ටෙන්ෂන් එකක් අරගෙන වැඩේ කළේ. ආහහා. ඉතින් අයියේ ඔයාට මේ ටීම් එකේ ඉන්නකොට ඔයාට දැනෙන ටීම් වර්ක් එක ගැන කියන්න තියෙන මොකද්ද? ටීම් එකේ ඇත්ත එක වැඩ කරද්දී ටීම් ස්පිරිට් එක ඇවිල්ලා টপ නොච්. අපි පවුලක් හැටියට ඔක්කොමලා ලොකු ගමනක් යන්න බලාගෙන ඉන්නවා. ඒකට හැමෝන්ගෙම එක විදියටම සුපර්බ් සපෝට් එකක් තියෙනවා.
සමහර වාහන තියෙනවා ගමටම තියෙන්නේ එකයි. තවත් සමහර වාහන තියෙනවා රටටම තියෙන්නේ එකයි. ඒ අතරේ අද අපි කතා කරන්නේ දකුණු ආසියාවටම එක වාහනයක් තියෙන Humvee C series කියන මෙන්න මේ වාහනය ගැන. ඉතින් මේ වගේ දකුණු ආසියාවටම එකම එක වාහනයක් තියෙන සුවිශේෂී වාහන ගැන දැනගන්න කැමති නම් ඕගොල්ලොන්ට තියෙන එකම තැන AutoZone. ඉතින් අද මේ වාහනය ගැන කතා කරන්න මාත් එක්ක ඉන්න යොහාන් කාලියදාස. හලෝ. කොහොමද යොහාන්? හොඳයි. ඉතින් අපි මුලින්ම කතා කරමු මේ වාහනේ නිෂ්පාදනය කරේ මොන අවුරුද්දත් සහ මේකේ මොඩල් එක ගැන පොඩි දේවල් ටිකක්. මේක ඇත්තටම ඇමරිකාවේ නිෂ්පාදිත වාහනයක්. මේක H1 මාදිලියේ මිලිටරි vehicle එකක්. 1999 6 වෙනි මාසේ තමයි මේ වාහනේ ඇත්තටම manufacture ඊයක විදිහට සැලකෙන්නේ. ඉතින් ඒ දේවල් එක්ක මේ වාහනේ මිලිටරි purpose එකත් එක්ක යන වාහනයනේ. අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. අපි ඇතුළට ගිහිල්ලා ඒ දේවල් කතා කරමු. කතා කරන්න ගොඩක් දේවල් තියෙනවානේ. අපි මුලින්ම මේකේ front view එක ගැන කතා කරමු. යොහාන් මට කියන්න මේ වාහනේ front view එක අපිට විශේෂයෙන්ම කතා කරන් තියෙන දේවල් මේකේ lights ගැන වගේම මේ තියෙන bike ගැන වගේ අපිට දේවල් කියන්න. මේක ඇත්තටම ගත්තොත් military vehicle එක නිසා ටිකක් මේක heavy type එකේ හදපු vehicle එකක්. එතකොට මේකට ආවේනික වෙච්ච shell එකක් තමයි shells 7කින් විතර සමන්විත shell එකක් තමයි මේකට ආවේනික වෙලා තියෙන්නේ. ඊට අමතරව ගත්තොත් මේකේ ලංකාවට ආවට පස්සේ මේකේ තියෙන modifications කිහිපයක් කරලා දෙනවා. ඒවා simple modifications ටිකක්. මොකද අපිට parts හැමදෙස්සම ලංකාවට ආවේනිකව parts අපිට ගන්න නැහැ. ඇමරිකාවෙන් අපි මේක ගෙන්නන්න ඕනේ. එසා හෙඩ්ලයිට් වගේ දේවල් සහ තව මම ඉදිරියට යද්දි පෙන්නන්න තව ආවේනික වෙච්ච මේකට සූටබල් විදිහ මොඩිෆිකේෂන්ස් කීපයක් කරලා තියෙනවා. මේකේ ඔරිජිනල් එනේ හැලජන් ලැම්ප් එකක් මම හිතන්නේ මම හරි නะ. ඔව්. ඊට පස්සේ මේ වෙනකොට LED ලයිට්ස් දාලා තියෙනවා. හැබැයි මේකේ තියෙන මේ සිග්නල් ලයිට්ස් සහ අනෙක් දේවල් තාමත් ඔරිජිනල් කන්ඩිෂන් එකේ තියෙනවා. ඔරිජිනල් තත්ත්වයේ තමයි සිග්නල් ලයිට්ස් ඔක්කොම තියෙන්නේ. හරි. එතකොට සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය වාහනවල නම් ගොඩක් වෙලාවට මෙන්න මේ තියෙන ක්‍රෑෂ් බාර් එක අපි ආෆ්ටර් මාකට් නේ හයි කරන්නේ. මේක මිලිටරි පර්පස් වාහනයක් කියලා මේක ඔරිජිනල් ආපු බාය එකක් නේද? මේක ඔරිජිනල් තියෙන බාය එකක්. මොකද මේ වාහනේ මිලිටරි යුද්ධවලට යනකොට ඇත්තම ගත්තොත් යුද්ධවලට යනකොට වාහනේට ඩැමේජ් වෙන්න තියෙන ප්‍රවණතාවය අවම කරගන්න තමයි මේකේ වාහනේ තියෙන බොඩි මැටීරියල් එක සහ මේ කැෂ් බාය එක ඩිසයින් කරලා තියෙන්නේ. ගොඩක් වාහනවල අපිට මෙන්න මේ උඩ හරිය දකින්න හම්බෙන්නේ පොඩි හුඩ් ස්කූප් එකක් විතරයි. හැබැයි මේ වාහනේ ටිකක් සයිස් එකෙන් ලොකු හියුස් ග්‍රිල් එකක් තියෙනවා. මොකක්ද මේ grill එක? ඔව් මොකද මෙතන ලොකු engine capacity එකක් එක්ක ලොකු engine එකක් මෙතන තියෙනවා. අපි engine එක ගැන ඊළඟ පස්සේ කතා කරමු. නමුත් ඒ engine එකේ radiator එක cool එක පවතින. ඒ කියන්නේ ඒකේ තියෙන සිසිලන තත්ත්වය යායකත් එක්ක පවතින ඕන නිසා තමයි මේ විදිහට shell එකක් නිෂ්පාදනය කරලා තියෙන්නේ, manufacture කරලා තියෙන්නේ. හරි. ඉතින් අපි කතා කරා මේ වාහනේ front view එකේ තියෙන ගොඩක් විශේෂ දේවල්. ඒත් එක්කම මෙන්න මෙතන තියෙනවා තවත් මෙන්න මෙහෙම ග්‍රැබ් කරලා අල්ල ගන්න පුළුවන් මේක චැසී එකටම හයි වෙලා තියෙන්නේ. අපේ බලන කට්ටියට අපි කියමු මොකද්ද මේ ස්පෙෂල් ගැජට් එක කියලා. ඇත්තම කිව්වොත් අපි ගොඩක් වෙලාවට වාහනයක බොනට් එක ඕපන් කරන්න දකින්නේ ඉදිරිපස සිට පිටිපසට. ඔව්. මේකේ විශේෂම දේ තමයි මුලින්ම මේ කැෂ් බාය එක අපි මුලින්ම ගලවලා පහත් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට මේ බොනට් එක ඕපන් කරන්න පුළුවන් වෙන්නේ. විශේෂිතම දේ තමයි මේ බොනට් එක ඕපන් කරන්න අපි ඉදිරිපස සිට පසුපසට නැතුව පසුපස සිට ඉදිරිපසට තමයි මේ බොනට් එක අපිට ඕපන් කරන්න දෙන්නේ. මොකද එච්චර දැවන්ත එන්ජින් කැපැසිටි එකක් තියෙන එන්ජින් එකක් තමයි මෙහි අඩංගු වෙලා තියෙන්නේ. ඔව්. ඒකට අමතරව තවත් පොඩි දෙයක් ගැන කතා කරොත් මෙන්න මේ තියෙන හුක්ස් දෙක ගැන අපි කතා කරානේ. මේ හුක්ස් දෙක මේක සාමාන්‍යයෙන් අර මිලිටරි පර්පස් එකකට හදපු වාහනයක් නේ. දැන් මේ වාහනේ යුද්ධයකට එහෙම යනවා නම් අපි හිතමු කොහේ හරි අයිලන්ඩ් එක දූපතක යුද්ධයක් තියෙනවා නම් අපිට වතුරෙන් අරන් ගන්න බෑනේ වාහනේ. එතකොට මේ වාහනේ චොපර් එක එහෙමත් නැත්නම් එයාක්‍රාෆ්ට් එකකට දාලා මෙන්න මෙතනින් මේ බාස් දෙකට කේබල් එකක් දාලා උඩට අරන් ගිහිල්ලා ඒ අයිලන්ඩ් එකට ලෑන්ඩ් කරන්න පුළුවන් වෙන්න තමයි මෙන්න මේ ගැජට් දෙක තියෙන්නේ. ඉතින් මේ දෙක කෙලින්ම හයි වෙන්නේ මේ වාහනේ චැසී එකට. එතකොට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. නිකන් අර පෙනුමට පේන තියෙන මේක නිකන් මේ බොනට් එකෙම හයි කරපු එකක් වගේ. හැබැයි මේක ගොඩක් ශක්තිමත්. ඒ දෙයත් එක්ක අපිට පුළුවන් ලෑන්ඩ් එකකින් තවත් ලෑන්ඩ් එකකට චොපර් එකක් පාවිච්චි කරලා මේ වාහනේ අරන් යන්න. ඉතින් යුද්ධයක් වෙනුවෙන් හදපු මේ වගේ වාහනයක අපිට සාමාන්‍යයෙන් ඉන්ධන කොච්චරක් කරනවද කියන එක වැදගත් නෑ. හැබැයි අපි නිකමට දැන බලන කට්ටියට දැනගන්න කිව්වොත් මේ වාහනේ තෙල් කොච්චරක් විතර කරනවද? මේ වාහනේ ඇත්තටම තෙල් කරන විදිය බලන්න ඇත්තටම හරියට වාහනේ ලංකාව තුළ පැදලා පදින ප්‍රමාණය හරිය අඩුයි. අවම වශයෙන් ලීටරයට කිලෝමීටර 4ක් 4ක් විතර. 4ත් 5ත් අතර ප්‍රමාණයක් කරනවා. හරි. එතකොට මෙතන මේ පෙට්‍රල් ටැංක් මේ මෙතන ඕපනින් ඒරියාස් දෙකක් තියෙනවා. මේ ඇයි මෙච්චර මේ කටවල් දෙකක් තියෙන්නේ? යුද්ධයකට ගියාම සාමාන්‍යයෙන් ඒ ලොකේෂන් එක අනුව අපිට මේකට ෆුල් පුරව පුරව ඉන්න ටයිම් එකක් සහ එහෙම ස්ථාන නැහැ. පෙට්‍රල් සෙට්ස් අපි ගාව නැහැ, ඩීසල් සෙට්ස් අපි ගාව නැහැ. මොකද මේ
කැලෑවල් වල නැහැ. ඉතින් ඒ නිසා මේකට විශේෂම දේ ටැංකි දෙකක් මේකට ඔරිජිනලි අවිල්ල තියෙනවා ඩීසල් ටැංක්ස් දෙකක්. ඉතින් ඒ ඩීසල් ටැංක්ස් දෙකේ හෝල්ස් එක තමයි මේ මෙතන අපිට පේන්න තියෙන සාමාන්‍යයෙන් ලීටර් කැපැසිටි එක ගත්තොත් සරලව ලීටර් 400ක විතර ප්‍රමාණයක් ඒ හා සමාන ප්‍රමාණයක් මේකට අල්ලනවා ටැංකි එකට 200 වගේ. එතකොට අපි කතා කරා කලින් මේකේ වාහන ඇතුළේදී මේ ටැංක්ස් දෙකට අපිට ස්විච් කරගන්න පුළුවන් කොයි ටැංකියකටද ඉන් කරගන්න කියලා නේද? ඔව් මොකද එක ටැංකියකින් ඩීසල් ප්‍රමාණය ඉවරුනට පස්සේ ඊළඟ ටැංකියකට ස්විච් කරගන්න පුළුවන් ඩ්‍රයිවර් පොසිෂන් එකේ ස්විච් එක අපිට දීලා තියෙනවා අනිත් ටැංකියට shift වෙන්න. හරි. ඉතින් ඒ වගේ දේවල් ටිකක් තමයි මේ ඩීසල් ටැංක් එක ගැන අපිට කතා කරන් තියෙන්නේ. ඉතින් මේ තියෙන huge engine එකේ bonnet එක open කරන්න තියෙන ටිකක් වෙනස් විදිහකට. ඒ දෙත් එක්කම අපි කතා කරමු මේ වාහනේ engine එකේ තියෙන විශේෂ දේවල් ගැන. මේ වාහනේ 6.5 diesel V8 turbo engine එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඊට අමතරව මෙන්න මේ පැත්තෙන් මට තියෙනවා පේන්න snookel එකක්. මේ snookel එක ගැනත් අපි කතා කරොත් ඇත්තටම snookel එක අපිට කම්පැනි එකෙන්ම එවලා තියෙන අපිට ඕන වෙලාවකට ඒක උස් පහත් කරගන්න පුළුවන් වෙන මොකද වතුර මට්ටම අපි දන්නේ යුද්ධ කරනකොට වතුර මට්ටම් කොයි විදිහට තියෙන කියලා. ඉතින් ඒක ඇත්තටම අපිට මොඩිෆයි අපිට ඕන විදිහට මොඩිෆයි කරගන්න පුළුවන් විදිහට තමයි snookel එක එවලා තියෙන්නේ. රෝදවල තියෙන හුලං වල සිස්ටම් එකක් තියෙනවා. ඒ හුලං ධාරිතාව වෙනස් කර ගැනීම අඩු වැඩි කර ගැනීමට අපිට එයා එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් යුනිට් එකක් තමයි මේ මෙන්න මෙතන දීලා තියෙන්නේ. මේක මොකද වාහනේ ඇතුලේ අපිට ඉන්නකොට අපි යන පරිසරය පිළිබඳ අපිට අවබෝධයක් නැහැ මිලිටරි වල. එතකොට ඒ පරිසරය අනුව මේකේ හුලං ධාරිතාව වෙනස් කරගන්න පුළුවන් රියදුරාට වාහනේ ඇතුළේ ඉඳන්. ඒ පද්ධතිය තමයි මෙන්න මෙතන අපිට මේ එයා කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙන තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් අපි කතා කරා මේ තියෙන ලොකු එන්ජින් රූම් එක ගැන. මේකේ තියෙන විශේෂ දේවල් හැමදේම කතා කරලා ඉවරයි. අපි මේ වාහනේ ඇතුළට ගිහිල්ලා ඇතුළේ තියෙන විශේෂ දේවල් ගැන කතා කරමු. මේ වාහනේ තියෙනවා පොඩි විශේෂත්වයක්. මම මේ ඇවිත් ඉන්නේ මේ වාහනේ දකුණු පැත්තට. හැබැයි මෙතන ස්ටියරින් වීල් එකක් නැහැ. ස්ටියරින් වීල් එක තියෙන්නේ වම් පැත්තේ. ඉතින් ඒ වගේ සුවිශේෂී දේවල් එක්ක අපි මුලින්ම කතා කරමු මේ වාහනේ තියෙන විශේෂ දේවල් ගැන. ඉතින් සාමාන්‍ය වාහනයකට වඩා මේකේ තියෙන දේවල් වෙනස්. මම මුලින්ම දැනගන්න කැමති මෙන්න මේ උඩ තියෙන අමුතු ගැජට් එක මොකක්ද කියලා. ඔව්තරෂ මේකේ විශේෂත්වය තියෙන ඇත්තට මේක අර අපි මුලින් කතා කරා වගේ මේක මිලිටරි වෙහිකල් එකක් නේ. එතකොට තරෂ මේකේ අපි යුද්ධයකට යනකොට අපිට හෙඩ් ලයිට්ස් ඔන් කරගෙන යන්න බෑ. එතකොට සතුරාට අපි ඉන්න දිශාවල් පේනවා. එතකොට සතුරාම අඳුන ගැනීම සඳහා තමයි මේක තියෙන්නේ. රෑ කියන වෙදේකේදී අපිට සතුරාම අඳුන ගන්න පුළුවන් නයිට් විෂන් මෝඩ් එක ඔන් කරන්න පුළුවන් සිස්ටම් එකක් තමයි මේ මිර එකෙන් අපිට සූදානම් කරලා තියෙන. සහ මේක ඇඩ්ජස්ටබල්. මේක අපිට රියදුරාට සහ ඔයා ඔය ඉන්න සීට් එකේ සෝල්ජර්ටත් ඒ වගේම ෆැසිලිටි එක දීලා තියෙනවා. මේක අන්න ඒ කියන නයිට් විෂන් ෆැසිලිටි එකට හදපු මිර එකක් තමයි මේක තියෙන්නේ. මේක අර ඉස්සල ගෝගේ අය ඇඩ්ජස්ටබල් මිර එකක් නයිට් විෂන් මෝඩ්. ඒ වගේම දැන් මේ රෑට සතුරන්ට පේන්නේ නැති වෙන්න යන දැන් මේ ඔප්ෂන් එක තියෙනවා. එතකොට හෙඩ් ලයිට්ස් ඔන් කරගෙන එහෙම යන්න බෑ. හෙඩ් ලයිට්ස් ඔන් කරගෙන ඉියොත් අපිට ෆයර් කරන්න පුළුවන්. එතකොට අපේ මැප් එක එහෙම බලා ගන්න මේකේ දීලා තියෙනනේ තවත් ස්පෙෂල් ෆීච එකක්. ඔව් මේකේ ඇත්තටම මොකද පිටිපස්සේ තරුස යන්නේ ගොඩක් කරලා සෝල්ජර්ස්ලා. ඔතන තමයි ඒගොල්ලෝ ඉඳ ගන්න සීට් එකක් එහෙම නැහැ. ඔතනම තමයි අනිත් සෝල්ජයි රියදරා විදිහට ඉන්නේ සෝල්ජයි දෙන්නම යන. එතකොට මේ දෙන්න අතර තමයි කම්බිනේෂන් එකක් හදාගෙන ඒ ටාගට්ස් වලට යන්නේ. ඒ යනකොට ඒගොල්ලන්ට හෙඩ් ලයිට්ස් ඕෆ් කරලා යනකොට ඒ මැප්ස් ඔක්කොම බලා ගන්න පුළුවන් ඇඩ්ජස්ටබල් ලයිට් එකක් තමයි මෙතන තියෙන්නේ. මොකද මේ ලයිට් එක අපිට එළියෙන් බැලුවට මේ ලයිට් එක ඇතුලේ තියෙනවා කියලා පේන්නේ නැහැ. මෙහෙම ලයිට් එකක් ඔන් කරලා තියෙනවා කියලා. මේ විදිහට ඩ්‍රයිවිං සයිඩ් එකත් පැසෙන්ජර් සයිඩ් එකත් දෙකටම ලයිට්ස් දෙකක් වෙන වෙනම සෙපරේට්ලි ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වාහනේ අපිට ගේජස් ගොඩක් දැක් ගන්න පුළුවන්. ඉතින් මිලිටරි වාහනයක් විදිහට මේකේ මේ තියෙන ඩිස්ප්ලේ කරන මීටර් පැනල් එකේ තියෙන දේවල් සහ මේ ස්විචස් නොබ්ස් මොනවාද කියලා අපි පොඩ්ඩක් කතා කරොත්. ඔව් මේකේ හැමතිස්සෙම අපිට මීටර් පැනල් එකක් විදිහට මේකේ මුලින්ම ස්පීඩ් එක පෙන්වන්නේ පැයට කිලෝමීටර්ස් වලින් තමයි තියෙන්නේ. ඒ කියන්නේ පැයට සැතපුම් වලින් තමයි මීටර් පැනල් එකේ ස්පීඩ් එක පෙන්වන්නේ. සහ ඊට අමතරව එයා එක ඔයිල් ලෙවල් එක, ෆුවල් ලෙවල් එක, බැටරි ලෙවල් එක ඒ වගේ ස්පෙෂල් දේවල් තමයි මේකේ තියෙන RPM මීටර්ස් ටික වෙන වෙනම සෙපරේට්ලි අපිට දීලා තියෙනවා මීටර් පැනල් එකේ හැමදේම අවශ්‍ය කරන ටික විතරක්.
අනවශ්‍ය දේවල් කිසිම දෙයක් වැඩිපුර දේවල් දීලා නැහැ. විශේෂයෙන්ම ඊට අමතරව ගත්තොත් මේක අර මම ඉස්සෙල්ලා බොනට් එක ඕපන් කරපු වෙලාවේ කතා කරා මේකේ ටයර් ඔරිජිනල් සයිස් එක තියෙනවා මිලිටරි ටයිප් එකේ තියෙද්දි මේකේ ටයර් වල හුලං ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන් කන්ඩිෂන් එකක්. ඒ කන්ඩිෂන් එක ස්විච් එක ඩ්‍රයිවර්ට يعني මිලිටරි වෙහිකල් වලාවේ ඒ ලොකේෂන් එක අනුව ඩ්‍රයිවර්ට චේන්ජ් කරගන්න පුළුවන් ඒ ෆැසිලිටි එක මෙතනින් ලබා දීලා තියෙනවා. ඔව් ඒ කියන්නේ දැන් මේකේ ටයර් එක ඒ කියන්නේ මේකේ අඩු කරන්න වැඩි කරන්න හුලං අඩු වැඩි කරන්න එපා එක එක කන්ඩිෂන්ස් වල මේකේ යන්න තියෙන පාරවල් එක ඒකට කොච්චර වැදගත් දේවල්ද මේ හිතේ නිර්මාණය කරලා තියෙන. හරි. ඉතින් ඊට අමතරව බේසික් ක්ලයිමේට් කන්ට්‍රෝලර්ස් තියෙනවා. ඊට පල්ලෙහැන් අපිට මේකේ ගියර් ලීව් එක දැක් ගන්න පුළුවන්. ඉතින් මේකේ ඕෆ්රෝඩ් ඩේ ඩ්‍රයිවිං කන්ඩිෂන්ස් එක මේකේ වෙනස් වෙන්නේ කොහොමද කියලා අපි කතා කරමු. මේක ඇත්තටම ගත්තොත් ක්ලයිමේට් එක සහ ලොකේෂන් එකට අවශ්‍ය වෙන විදියට මොකද මේ වාහනේ කොයි වෙලාවෙත් අපිට යුද්ධයකට ගියත් මේ වාහනේ නතර වෙන්න බෑ. කොයි විදියට හරි මේ වාහනේ ඉස්සරහට යන්න ඕනේ. ඒකට සූටබල් වෙන විදිහට 4 wheels ආ 2 wheel ඒ පාසුගම තියෙන ගිය බොක්ස් එකක් තමයි මේකට අඩංගු වෙලා තියෙන්නේ. ඉතින් යොහාන් මේ වාහනේ මට තව ස්පෙෂල් එකක් මෙන්න මෙතන මේ වෝකි ටෝක් එකක් තියෙනවා අපිට දීලා. මොකද ඒ ඇත්තටම වෝකි ටෝක් එකක් දීලා තියෙන්නේ අපිට අපි දැකලා තියෙනවා වීඩියෝ ගේම්ස් වල දැකලා තියෙනවා. මොකද අපේ රටේ යුද්ධ තිබිලා තියෙනවා. ඉතින් යුද්ධ ටැංකියකින් ටැංකියකට අපිට බහැල වෙලා කතා කරන්න බෑ ෆ්ලෝ එකේ යුද්ධයක් යන වෙලාවට. එතකොට ඒ තියෙන දේවල් එළියේ ඉන්න කෙනාට ඇහෙන්න හරි නැත්තම් ඒ වාහනේ අනිත් වාහනේ කෙනාට ඇහෙන්න හරි තමයි අපිට මේ වෝකි ටෝකි ෆැසිලිටි එක දීලා තියෙන්නේ. මොකද අපිට අපි කතා කරන සද්දයට වඩා සද්දයක් ඕන නිසා සහ මේ මිලිටරි එකට අවශ්‍ය වෙන පරිදි. ඒත් එක්කම මෙන්න මෙතන පිටිපස්සෙන් තියෙනවා තවත් නිකන් ගැජට් එකක්. මොකද්ද මේ? ඇත්තටම ගත්තොත් ඒ තියෙන්නේ වාහනේ බැලන්සින් එක. දැන්ටත් පේනවා මොකද ෆ්ලෝ එක ෆුල් බැලන්ස් නිසා අපි දන්නවා වාහනේ කන්ඩිෂන් එක කොයි විදිහටද තියෙන කියලා වාහනේ සමබරව ෆ්ලෝ එකේ තියෙනවද කියලා. මොකද ඕවා එතකොට මේ කියන්නේ වාහනේ කන්ඩිෂන් එකේ තියෙන සමබරතාවය අපිට අනිවාර්යෙන් වාහනේ හුලං වලට අපි ඒ වෙලාවේ ඒ මොහොතේ ඉන්න පරිසරයට අපිට අවශ්‍ය වෙන විදියට මේ වාහනේ ඕන වෙලාවක ඇඩ්ජස්ට්මන්ට් කරගන්න පුළුවන් වෙන්න අපිට ඒ දේ දකින්න තමයි මේ වාහනේ බැලන්සින් පාට් එක අපිට මෙතන ඩ්‍රයිවිං පොසිෂන් එකට පෙන්වලා තියෙන්නේ. හරි. ඉතින් ඒ දේවල් එක දැන් මේක අනිවාර්යෙන් යුද්ධයට යන වාහනයක් නේ. ඒ දේත් එක්ක බැරි වෙලා හරි දැන් අපි මේ වාහනේ යුද්ධයකට ගිහිල්ලා ඉඳද්දි මොකක් හරි මෝටාර එකක් හරි ඇවිල්ලා වැදුනොත් අපිට වාහනෙන් එළියට බැහැ ගන්න බැරි වුණොත් අපි හිර වුණොත් මේ වාහනෙන් එළියට යන ඔප්ෂන් එකක් දීලා තියෙනව නේද? ඔව් ඒ ඔප්ෂන් එක හරි සුවිශේෂ ඔප්ෂන් එකක්. මොකද මේ වාහනවල මේ වීදුරු එහෙම ටිකක් මේ අපිට තට්ටු කරත් යනවා හරි සෑහෙන ඝනකමක් තියෙනවා. ඉතින් අපිට මෙතන අත දාලා ටග් ගාලා ගන්න පුළුවන් වෙන තමයි මෙන්න මේ ආයුධය විදියට අපිට මේක දීලා තියෙන්නේ. මොකද මේකෙන් අපිට පුළුවන් මේක ඇත්තටම අපිට පෙන්වන්න බෑ මේක ඉතා ඉක්මනින් මේක වීදුරු අපිට ඩැමේජ් කරගන්න පුළුවන් අවස්ථාව දීලා තියෙනවා සහ අපි දාගෙන ඉන්න සීට් බෙල්ට් එක ඉක්මනටම අපිට කපලා අපේ ඉන්න අයව ටග් ගාලා වාහනේ එළියට යන්න පුළුවන් වෙන්න බලබල ඉන්න ටයිම් එකක් නෑ යුද්ධයක් නෙමෙයි. ඉතින් ඒ ෆැසිලිටි එක තියෙනවා. ඒට අමතරව විශේෂම දේ තමයි ඉතින් මම කිව්වේ මේක ඔරිජිනල් තත්ත්වයේ තමයි මේ වාහනේ දැන්ට ලංකාවේ තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ උපාංගයේ පවා මේ වාහනේ ඒ අදාළ තැන අදාළ විදිහට සවි කරලම තියෙන්නේ. සෑහෙන ලොකු වැලියු එකක් තියෙනවා මේ වාහනේ. අනිවාර්යයෙන්. ඉතින් ඒ දේට අමතරව දැන් මේකේ පොඩි මොඩිෆිකේෂන් එකක් කරලා තිනවා මං හිතන්නේ රූෆ් එකේ. සාමාන්‍යයෙන් මේකේ සෝල්ජර්ස්ලට අපි යුද්ධට යද්දී මේ සීට්ස් හතරයි මෙතන දැන් පේන්න තියෙන්නේ. මේකේ උඩ නැගලා අපි අර හෙවි ගන්ස් හයි කරගෙන ෆයර් කර කර යන්න පුළුවන් වෙන විදිහට මේකේ උඩ වහලේ කපලා ඕපන් ඒරියා එකක් එක තමයි ඩිසයින් කරලා තියෙන්නේ. මොකද ඒකේ දැන්ටම අපි කස්ටම් මොඩිෆිකේෂන් එකක් විදිහට තමයි මෙතන හදලා තියෙන්නේ. මොකද දැන්ට අපිට මේක දැනට පර්සනල් යූස් වෙහිකල් එකක් මේක තියෙන්නේ. දකුණු ආසියාවට මේ එකම සහ පර්සනල් යූස් වෙහිකල් එක මේක. ඉතින් ඒ අවශ්‍ය විදිහට මෙතන මොඩිෆිකේෂන් කරලා හදලා තියෙනවා. මොකද පර්සනල් යූස් එක දැන් ඉතින් යුද්ධයට අවශ්‍යතාවයක් නැහැ. ඉතින් සහ මේක ඕනම කෙනෙක්ට අපි ඇවිල්ලා බලන්න පුළුවන් වෙන තමයි මේ වාහනේ මොඩිෆිකේෂන් එක කරලා තියෙන්නේ. ඒ වගේම සීට්ස් වලත් පොඩි වෙනස්කම් කීපයක් කරලා තිනවා. මේක දැන් වෙනකොට පර්සනල් යූස් වාහන. ඔව් ඒ වුණත් ප්‍රධානම දේ තමයි සාමාන්‍ය අපි වාහනයක සීට් එක ඉඳගත්තට පස්සේ අපිට සාමාන්‍යයෙන් පොඩි බකට් එකක් සහ මීට වඩා ප්‍රමාණයක් අපිට ඉඩ තියෙනවා සාමාන්‍ය සීට් එකක. නමුත් මේ තියෙන ස්ට්‍රක්චර් එකත් එක්ක අවම සහ උපරිම කියන ලෙවල්ස් වල තමයි මේ සීට් එක නිෂ්පාදනය කරලා හදලා තියෙන්නේ. සාමාන්‍ය පැසෙන්ජර් කෙනෙක්ට යන්න පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් day to day life එකේ පාවිච්චි කරන කාස් විතරක් නෙමෙයි යුද්ධයකට උනත් යන්න පුළුවන් විදිහේ වාහන ගැන කතා කරන එකම ඔටෝමෝටිව් ප්‍රෝග්‍රෑම් එක ඔටෝසෝන්. රැඳී ඉන්න අපිත් එක්ක දිගටම.